ජාතික ප්‍රතිපත්ති ගොඩනැගීමේ අනුකාරක සභාව විදියට ඔබතුමාගේත් ගරු අග්‍රමාත්‍යතුමාගේත් ජාතික සභාවෙත් අනුමැතිව ඇතුව අපි ක්‍රියාකාරී කමිටුවක් පිහිටෙව්වා ජාතික කොමිසම් සභාවක් පිහිටවන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නැත්නම් නැෂනල් කමිෂන් එකක් ටු ට්‍රාන්ස්ෆෝම් ශ්‍රී ලංකා කියන සංකල්පය යටතේ දිගු කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොමිසමක් පිහිටවන්න ඒ සඳහා අපි ක්‍රියාකාරී කමිටුවේ ගරු ජනාධිපති ලේකම්තුමත් ගරු අග්‍රමාත්‍ය ලේකම්තුමත් ඇතුළු 35 දෙනෙක්ගේ ක්‍රියාකාරී කමිටුවක් ෆ්‍රේම්වර්ක් එකක් ගරු කතානායකතුමනි හදලා තියෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ජාතික සභාවට ඒ ෆ්‍රේම්වර්ක් එක ඉදිරිපත් කරා අද ඒ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක නැත්නම් ඒ ෆ්‍රේම්වර්ක් එක ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ සභාගත කරනවා වගේම ඉදිරියේදී මහජන අදහස් සහ ඒ පිළිබඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඒ පිළිබඳ අවධානයක් වමනාවක් තියෙන පිරිසටත් ලබා දීලා ඔවුන්ගේ අදහසුත් ඒ සඳහා ලබා ගන්න කරු කතානායකතුමනි බලාපොරොත්තු වෙනවා මේ යෝජනාව තමයි බොහෝ දෙනෙක්ගේ විශ්වාසය තමයි මෙය පාර්ලිමේන්තුවේ විවස්ථා සංශෝධනයක් විදියට විවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියන කාරණය තමයි ඒ බොහෝ දෙනෙක්ගේ අදහස් වෙලා තියෙන්නේ අනුකාරක සභාවේ නැත්නම් ක්‍රියාකාරී කමිටුවෙත් අදහස වෙන්නේ 22 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයේ විදියට හෝ මේ ගෙන ඒ යුතුයි කියලා මේ ආයතනය පිහිටවීම තුලදී විධායකයේ යටතේ විවස්ථා දායකට වග කියන ආයතනයක් විදියට ජාතික සභාව යටතට පත් වෙන ආකාරයට ඒ විවස්ථාපිත ආයතනයක් බවට පත් කරන්න ඕනේ කියන විශ්වාසය තින්තින් අද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මම විශ්වාස කරනවා මේ රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න බලාපොරොත්තු වෙන බොහෝ අයට අපි අපේක්ෂා කරනවා ඔය සිස්ටම් චේන්ජ් එක ප්‍රතිපත්ති දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් විදියට මේ කොමිසම් සභාව නැත්නම් මේ කමිෂන් එක නැෂනල් පොලිසි කමිෂන් එක පිටවීම තුල අපට හැකියාව ලැබෙයි කියලා කරු කතානායකතුමනි අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න